උසස් පෙළ කෘෂි විද්‍යාව හදාරන දරු දැරියනි, ගොඩක් ශිෂ්‍යයන්ගේ ඉල්ලීම මත මම තීරණය කරා මේ කෘෂි ආර්ථික විද්‍යාව කියන පාඩම කොටස් විදියට ආවරණය කරලා දෙන්න. එතකොට ඔයාලට මගේ මේ චැනල් එක හරහා මේ කෘෂි ආර්ථික විද්‍යාවේ සියලුම පාඩම් අධ්‍යයනය කිරීමේ හැකියාව තියෙනවා. මේ සියලුම පාඩම් ඔබලට නොමිලේ අධ්‍යයනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මම ඉදිරියේදී ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒක නිසා දුවේ පුතේ මේ කෘෂි ආර්ථික විද්‍යාව කියන කොටස ඔබලන්ට අතාරින්න බෑ. මොකද මේ කොටසින් MCQ ව්‍යුහගත රචනා කියන තුනටම ප්‍රශ්න අහනවා. එතකොට ඒකට යන්න දුවලා පුතාලට මේ කොටස කවර් කරගන්න ඕන. ඒක නිසා දුවේ පුතේ මම ඔයාලට මේ වෙද්දි නිෂ්පාදන සාධක වීඩියෝ හතරකින් අවසන් කරලා තියෙනවා. ඒ වගේම උපයෝගීතාවය කියන්නේ මොකක්ද කියන එක මම එක වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා. එහෙනම් දුවේ පුතේ ඔයගොල්ලෝ දැන් කරන්න ඕන දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ පිළිවෙලට අර නිෂ්පාදන සාධක 1 2 3 4 කියන වීඩියෝ හතර බලන්න. ඒ ටික බලලා ඊට පස්සේ උපයෝගීතාවය කියන්නේ මොකක්ද කියලා මම උගන්නලාදී ඒ වීඩියෝ එකක් බලන්න. ඊට පස්සේ තමයි මේ පුතේ ඔයාලා මේ උපයෝගීතා න්‍යායේ උපකල්පන කියන කොටසට එන්න ඕන. ඒතකොට ඔයාලා මේක පිළිවෙලින් ඉගෙනගෙන යනකොට මේ ආර්ථික විද්‍යාව කියන එක ඔයගොල්ලන්ගේ ප්‍රගුණ වෙනවා. එතකොට ඔයා අහන ප්‍රශ්න වලට උත්තර ලියන්න ඔයාලට අපහසු වෙන්නේ නැහැ. ඒකෙන් දුවේ පුතේ අද මම ඔයගොල්ලන්ට උගන්වන්නේ මේ උපයෝගීතා න්‍යායේ උපකල්පන කියන කොටස. ඔයගොල්ලෝ මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා ඔයගොල්ලෝ මගේ චැනල් එක තුලට ගිහිල්ලා මේකේ තියෙන වීඩියෝස් බලලා ඒකේ තියෙන කරුණු කාරණා ඉගෙන ගන්න. එහෙනම් අද අපි යමු උපයෝගීතා න්‍යායේ උපකල්පන වලට. එතකොට දුවේ පුතේ ක්‍රිස්තු වර්ෂ 1890 දී මේ ආන්තික උපයෝගීතා න්‍යාය කියන පැරණි තම න්‍යාය මේ ඇල්ෆ්‍රඩ් මාෂල් කියන ආර්ථික විද්‍යාඥයා ඉදිරිපත් කරා. එතකොට මේ ආන්තික උපයෝගීතා න්‍යාය සංඛ්‍යා සූචක උපයෝගීතා න්‍යාය අන්න ඒ විදියට නම් වලින් තිබ්බට ඔගොල්ලෝ මේ හිතන්න එපා මේක ගොඩාක් මේ අමාරු දෙයක් කියලා. න්‍යායන් කියන්නේ අමාරු දේවල් නෙවෙයි. ඒ වගේ තියෙන්නේ අපිට තේරුම් ගන්න ඕනේ දේවල්. ඉතින් දුවේ පුතේ මේ න්‍යාය ඉගෙනීමට කලින් අපි ප්‍රධාන උපකල්පන කීපයක් ඉගෙන ගන්න ඕනේ. මොකද මේ න්‍යායන් රඳා පවතින්නේ ඒ උපකල්පන මත. අන්න ඒ නිසා අපි මොනවද මේ ප්‍රධාන උපකල්පන කියලා බලමු. දැන් දුවල පුතාලා දන්නවා උපයෝගීතාවය කියන එක ප්‍රධාන වශයෙන් අදාළ වෙන්නේ කුමන පුජ්‍යලිය සමගද කියලා. ඒ පාරිභෝගිකයා සමග. එහෙමනම් පුතේ මේ උපයෝගීතා න්‍යායේ උපකල්පන සැකසීලා තියෙන්නේ මේ පාරිභෝගිකයාගේ හැසිරීම මත. ඒතොර දුවල පුතාලා දන්නවා දැන් මේ පාරිභෝගිකයා කියන්නේ එක පුජ්‍යලයක් නෙවෙයි. මේ වෙළඳ පොළට එනවා මේ පාරිභෝගිකයෝ විශාල ප්‍රමාණයක්. එතකොට මේ පාරිභෝගිකයෝ ඒ භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන විදිය, ඒවා මිලදී ගන්න විදිය, ඒ දේවල් එකිනෙකාට වෙනස්. නමුත් අපිට මේ උපකල්පන තුල මේ පාරිභෝගිකයා රඳව ගත්තොත් පුතේ අපිට මේ න්‍යායන් ගැන ඉගෙන ගන්නත් පුළුවන්. එතකොට මේ න්‍යායන් හදන්නත් මේ උපකල්පන යොදාගෙන තියෙනවා. උදුවේ පුතේ අපි බලමු උපයෝගීතා න්‍යායේ පළවෙනි උපකල්පනය මොකක්ද කියලා. දැන් දුවල පුතාලා දන්නවා පාරිභෝගිකයෙක් විදියට අපි මොකද කරන්නේ? භාණ්ඩ හා සේවා පරිභෝජනය කරනවා. එහෙම නැත්නම් හිමි කර ගන්නවා නේද? අපි එදා කතා කරා. එහෙනම් එහෙම හිමි කර ගැනීමෙන් අපි මොකද්ද ලබන්නේ? එහෙම පරිභෝජනය කිරීමෙන් අපි ලබන්නේ මොකද්ද? උපයෝගීතාවයක් ලබනවා. එතකොට ඒ වුණාට දුවේ පුතේ දැන් අපි පාරිභෝගිකයෝ හැම කෙනෙක්ම බැලුවොත් මිනිස්සු හැම කෙනාම බැලුවොත් අපිට කියන්න වෙයි සමහර මිනිස්සු සමහර භාණ්ඩ හා සේවා පරිභෝජනයෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ.
උපයෝගීතාවයක් ලබන්නේ නැහැ. එතකොට දැන් අපිට ආර්ථික න්‍යායන් හදන්න බෑ පුතේ. මේ හැම පුජ්‍යලයේගේම ඇති වෙන වෙනස්කම් බලබලා. ඒක නිසා අපි සියලුම පාරිභෝගිකයෝ මේ එකම තැනකට ගේන්න ඕන නිසා පළවෙනි උපකල්පනය හදලා තියෙනවා. පාරිභෝගිකෙක් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීමෙන් උපයෝගීතාවයක් ලබනවා කියලා. ලබන්නේ කියලා නෙමෙයි ලබනවා කියලා. එතකොට දුවේ පුතේ මේ උපයෝගීතාවය කියන්නේ කොයාලා දන්නවා අපේ හිතේ ඇති වෙන සංකල්පයක්. එතකොට උපයෝගීතාවය මේ තෘප්තිමත් බව මේ ප්‍රයෝජනය අපට ලැබෙන ප්‍රමාණය කියන්න පුළුවන් නේ වැඩිද අඩුද මධ්‍යස්ථද ලැබුන් නැද්ද අන්න ඒ වගේ තමයි කියන්න පුළුවන්. එතකොට දුවේ පුතේ මේක අපිට හරි විදියට මනින්න බෑ. මොකද ලීටර් වලින් මයින්නද මීටර් වලින් මයින්නද අපිට මේක මනින්න ක්‍රමවේදයක් නැහැ. හිතේ ඇති වෙන තෘප්තිමත් බවක් ප්‍රයෝජනයක් අපිට මයින්න අමාරුයි. නමුත් මේ ආර්ථික විද්‍යාඥයෝ මේ න්‍යායන් ගොඩනැගීමේදී මේ සංඛ්‍යාත්මකව පාරිභෝගිකයාගේ හැසිරීම අඩු වැඩි වෙන එක පෙන්වන්න ඕන නිසා ඒගොල්ලෝ මේ උපයෝගීතාවය යුටිලිස් කියන එකකින් සංඛ්‍යාත්මකව මනින්න පුළුවන් කියලා උපකල්පනය කරා. එහෙනම් පුතේ පළවෙනි උපකල්පනය ඔයගොල්ලෝ දැන් දන්නවා. පාරිභෝගිකෙක් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීමෙන් උපයෝගීතාවයක් ලබයි. එම උපයෝගීතාවය යුටිලිස් නම් එකකින් සංඛ්‍යාත්මකව මනින්න පුළුවන්. අන්න ඒක තමයි පුතේ පළවෙනි උපකල්පනය. දැන් දුවේ පුතේ ඔයගොල්ලෝ උපයෝගීතා න්‍යායේ පළවෙනි උපකල්පනය දන්නවා. දැන් අපි යමු දෙවෙනි උපකල්පනයට. දැන් දුවේ පුතේ අපි බත් කනවා. මේ බත් කෑමෙන් ලබන උපයෝගීතාවය පාන් කෑමෙන් ලැබෙන උපයෝගීතාවයට සමානද? නැහැ, සමාන වෙන්නේ නැහැ. එතකොට දුවේ පුතේ බත් කෑමෙන් ලැබෙන උපයෝගීතාවය පාන් කෑමෙන් ලැබෙන උපයෝගීතාවය කියන දෙක එකිනෙකට කොහොමද ස්වාධීන? එකිනෙකට ස්වාධීන. ඒ වගේම පුතේ අධ්‍යාපනය කියන සේවාවෙන් ලැබෙන උපයෝගීතාවය තැපැල් සේවාව කියන එකෙන් ලැබෙන උපයෝගීතාවයට සමානද? සමාන නැහැ. ඒ දෙක සේවාවන් දෙකක්. එහෙනම් පුතේ අධ්‍යාපනය කියන සේවාවෙන් ලැබෙන උපයෝගීතාවය තැපැල් සේවාව කියන එකෙන් ලැබෙන උපයෝගීතාවයට ඒ දෙක එකිනෙකට ස්වාධීන. ඒ දෙක එකිනෙකට ස්වාධීන. ඒ වගේම තමයි පුතේ දැන් ඔයාලා හිතන්න ඔයාලා හොදටම බඩගින්නේ ඉන්නේ. දැන් ඔයාලට හම් වෙනවා හොදට ජෑම් ගාලා බටර් ගාලා පාන් පෙත්ත. දැන් ඔයාලේ පළවෙනි පාන් පෙත්ත හරි රසයි. මේක තමයි මං කාපු රසම පාන් පෙත්ත කියලා පුතේ කනවා. එතකොට එතනින් ඔයාලා ලබන උපයෝගීතාවය ඉතාමත් ඉහළයි. එතකොට ඒ උපයෝගීතාවය අපි වෙනම යුටිලිස් වලින් මැන්නා කියලා හිතන්න අපි ඒක මැනලා පැත්තකින් තිබ්බා. යුටිලිස් 40යි. එහෙම ඉතින්. එතකොට අපි පුතේ අපිට දෙවෙනි පාම් පෙත්තත් ලැබෙනවා. ඒ දෙවෙනි පාම් පෙත්තේ කිසිම වෙනසක් නැහැ. ඒකේ ප්‍රමාණය වෙනසක් නැහැ. ගාපු ජෑම් ප්‍රමාණය, බටර් ප්‍රමාණය ඒ වගේ වෙනසක් නැහැ. රසයේ වෙනසක් නැහැ. කිසිම ක්වොලිටියේ වෙනසක් නැහැ. අපිට ඒ පාම් පෙත්තත් දෙනවා කන්න. අපි ඒ පාම් පෙත්තත් කනවා. ඒත් පුතේ අර පළවෙනි පාම් පෙත්තෙන් ලැබුණ තෘප්තියම අපිට ලැබෙන්නේ නැහැ. එතකොට දෙවෙනි පාම් පෙත්තෙන් ලැබුණු උපයෝගීතාවයත් අපි මැනලා යුටිලිස් වලින් අපි කියනවා ඒක 30යි කියලා. එතකොට පුතේ මේ විදියට අපි තුන්වෙනි පාම් පෙත්ත, හතරවෙනි පාම් පෙත්ත ඒ විදියට කනවා. එතකොට පුතේ අපි වැඩිපුර පාම් පෙති කන්න කන්න මොකද වෙන්නේ? අපේ උපයෝගීතාවය, අපේ තෘප්තිමත් භාවය අඩු වීගෙන යනවා. හැබැයි මේ එක එකකින් ලැබෙන තෘප්තිමත් භාවය එහෙම නැත්නම් උපයෝගීතාවය අපි වෙන වෙනම යුටිලිස් වලින් මැනලා තියනවා. එතකොට පුතේ
මේ පළවෙනි පාම් පෙත්ත පෙත්තෙන් ලැබුණු උපයෝගීතාවය දෙවෙනි පාම් පෙත්තෙන් ලැබුණු උපයෝගීතාවයට ස්වාධීනයි කියලා කියනවා. මොකද අපි වෙන වෙනම නිමෙන්නේ. අපිට වෙන වෙනම ඉලක්කම් ආවේ. ඒ උපයෝගීතා එකිනෙකට වෙනස්. ඒ කියන්නේ ඒ ඒකකයෙන් ඒකකයට අපි ලබන උපයෝගීතාවය ස්වාධීනයි පුතේ. ඒක තමයි පුතේ දෙවෙනි උපකල්පනය. එහෙනම් දෙවෙනි උපකල්පනය වෙන්නේ මොකද්ද දුවේ පුතේ? එක් එක් භාණ්ඩය හෝ සේවාව හෝ පරිභෝජනය කිරීමෙන් ලබන උපයෝගීතාවය එකිනෙකින් ස්වාධීනය. මේක තේරුම් ගන්න. ඔව් අපි දැන් උපකල්පනයේ 1 2 කියන කොටස් දෙක අධ්‍යයනය කරා. දැන් දරුවනි උපයෝගීතා න්‍යායයේ 3 වෙනි උපකල්පනයට යමු. දැන් දුවේ පුතේ අපි හැමෝම පාරිභෝගිකයෝ විදියට හැසිරෙනවා. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන පුජ්‍යලයෝ විදියට හැසිරෙනවා. එතකොට දුවේ පුතේ දැන් මේ පාරිභෝගිකයෝ විවිධ ආකාරයෙන් භාණ්ඩ හා සේවා පරිභෝජනය කරනවා ඇති. එතකොට භාණ්ඩ ගන්න ප්‍රමාණවල් මිලදී ගන්න ප්‍රමාණවල් වෙනස්. එකිනෙකාට වෙනස්. එතකොට ඒගොල්ල භාණ්ඩ තෝරන විදිය එකිනෙකාට වෙනස්. එතකොට පුතේ දැන් මේක අපිට හොයාගන්න අමාරු නිසා දැන් මම යම් කිසි විදියකට මේ භාණ්ඩ හා සේවා තෝරනවද මිලදී ගන්නවද ඒ ආකාරයෙන්ම අනිත් අයත් හැසිරේ කියලා අපි උපකල්පනය කරනවා. එහෙම උපකල්පනය කරනකොට අපි හැමෝම එකම විදියට තමයි මේ භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන්නේ කියන තැනට අපි එනවා. එහෙම ආවහම මේ ආර්ථික විද්‍යාවේ මේ පාරිභෝගිකයා සම්බන්ධ න්‍යායන් ගොඩනැගීමට පහසුයි. මොකද පාරිභෝගිකයෝ විවිධාකාරයෙන් හැසිරෙනවා කියලා උපකල්පනය කරොත් එහෙම අපිට මේ ආර්ථික විද්‍යාවේ න්‍යායන් මේ පාරිභෝගිකයාගේ හැසිරීම කියන එකට දාන්න පොඩ්ඩක් අපහසු වෙනවා. ඒක නිසා තුන්වෙනි උපකල්පනය හැදිලා තියෙනවා පුතේ තමා ගැන නිරීක්ෂණය කර අනෙක් අයද එසේ හැසිරේ යයි උපකල්පනය කළ හැකිය කියලා. දැන් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකුට මේ දවස්වල අවශ්‍ය වෙලා තියෙනවා ලැප්ටොප්. එහෙම නැත්නම් දුරකථනයක්. එතකොට මොබයිල් ෆෝන් එකක් නේද? එතකොට ඒ වෙලාවේදී දැන් අපි දන්නවා අපිට ඒ දේ අවශ්‍යයි. ඒ වගේම අපි දන්නවා අපේ යාළුවන්ටත් ඒ දේවල් අවශ්‍යයි කියලා. එතකොට අන්න ඒ විදිහට අපිට අපි ගැන නිරීක්ෂණය කරලා තවත් කෙනෙක් ගැන නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒ විදිහට තමා ගැන නිරීක්ෂණය කර අනෙක් අය දෙසේ හැසිරෙයි උපකල්පනය කළ හැකිය කියන එක තමයි පුතේ තුන්වෙනි උපකල්පනය. දැන් දුවේ පුතේ අපි යමු අපේ උපයෝගීතා න්‍යායේ අවසාන උපකල්පනයට. උපකල්පන 4. එතකොට මේ පාරිභෝගිකයා තාර්කිකව හැසිරේ කියන එක ඔයාලගේ ඔයාලට උගන්වන්න විශේෂයෙන් සඳහන් නොවුණාට පුතේ මේක ගොඩාක් වැදගත් උපකල්පනයක්. පාරිභෝගිකයා තාර්කිකව හැසිරේ. ඒ කියන්නේ දුවේ පුතේ අපි වෙළඳ පොළට ගියාම ඔයාලා බලන්න එකම ප්‍රයෝජනය ලබන එකම උපයෝගීතාවය ලබන එකම තෘප්තිය ලබන භාණ්ඩ හා සේවා විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් බලන්න ෂැම්පු. ෂැම්පුම ගත්තහම ෂැම්පු වර්ග ගොඩාක් තියෙනවා. සබන්. සබන් වර්ග ගොඩාක් විවිධ නම් වලින් තියෙනවා. එතකොට නූඩල්ස් විවිධ නම් වලින් තියෙනවා. එතකොට කිරි පැකට් විවිධ නම් වලින් තියෙනවා. එතකොට පුතේ මේ ඔක්කොම ටික අපිට gedara aran ඉන්න බෑනේ. එතකොට අපිට සිද්ධ වෙනවා පුතේ අපට ගැළපෙන එක තෝරන්න. අන්නේ අපට ගැළපෙන එක තෝරනකොට පුතේ අපිට සිද්ධ වෙනවා අපේ බජට් එකට හරියන්නත් ඕන නේද? අපේ බජට් එකට හරියන්න ඕන. එතකොට අපි තෘප්තිමත් වෙන්න ඕනේ ඒවා පරිභෝජනයේ. එතකොට ඒ වගේ ක්වොලිටියක් තියෙන්න ඕනේ. එතකොට ඒ වගේ මිල අඩුද වැඩිද බලන්න ඕනේ. එතකොට අපි මේකෙදි තෝරලා ගන්නවා අපි සබන්නම් රෙදි හෝදන සබන්නම් සන්ලයිට්ද ගන්නෙ දීවද ගන්න ඩයමන්ඩ්ද ගන්න. එතකොට ඒවා අපි තෝරනවා පුතේ. එතකොට ඒක තෝරලා ඒකේ සුවඳ බලලා ඒකේ ගුණාත්මක භාවය බලලා මේකේ ප්‍රයෝජනෙ කොයිතරම් තියනවද කියලා බලලා එක වර්ගයක් තමයි අපි ගෙනියන්නේ. ඊට පස්සේ දැන් නූඩල්ස් පැකට් ගත්තාම මැගි නූඩල්ස් තියෙනවා ප්‍රීමා නූඩල්ස් තියෙනවා. එතකොට අපි බලනවා එකම බරට තියෙන මිල.
ඊට පස්සේ අපි කල්පනා කරනවා අපේ ගෙදර අය කැමති ප්‍රීමා වලටද මැගි වලටද ඒවත් කල්පනා කරනවා එතකොට මේ විදියට මේ පාරිභෝගිකයාට සිද්ධ වෙනවා මේ බාණ්ඩ පිළිබඳ තර්ක කරන්න එතකොට මේ තර්ක කරලා මේ තර්කයට අනුව තමයි අපි මිලට ගැලපෙනවද අපේ ගුණාත්මක භාවයට ගැලපෙනවද අපේ ගෙදර ඉන්න අයගේ තෘප්තිමත් භාවය මේකෙන් සම්පූර්ණ වෙනවද ඒ ඔක්කොම අපිට කල්පනා කරන්න සිදු වෙනවා තර්ක කරන්න සිදු වෙනවා ඒ තර්ක කරලා තමයි පුතේ අපි මේ බාණ්ඩ හා සේවා මිලදී ගන්නේ සහ මේ බාණ්ඩ හා සේවා පරිභෝජනය කරන්නේ අන්න ඒක නිසාද මේ පුතේ අපි මේ ආර්ථික විද්‍යාවේදී මේ පාරිභෝගිකයාගේ හැසිරීමේ න්‍යායන් කතා කරනකොට මේ පාරිභෝගිකයා තාර්කිකව හැසිරේ කියලා උපකල්පනයක් ගන්නවා. එහෙම නැතුව ව්‍යාකරණ අය නැතුව නොවේ පුතේ. තාර්කිකව හැසිරෙන්නේ නැති පාරිභෝගිකයෝ ඉන්නා නේද? ගිය ගමන් මාකට් එකට දැක්ක ගමන් ගත්තා, තියෙන සල්ලියක් දුන්නා, අරගත්ත ආවා. එහෙම කරන අය ඉන්නවා. එතකොට අන්න එහෙම ඉන්නේ හිඳ තමයි අපි හැම පාරිභෝගිකයෙක්ම තාර්කිකව හැසිරෙනවා කියන උපකල්පනයේ මත මේ න්‍යායන් සකස් කරලා තියෙනවා. ඉතින් දුවේ පුතේ අපි කෘෂි ආර්ථික විද්‍යාවේ නිෂ්පාදන සාධක කියන කොටස වීඩියෝ 4කින් අපි ඉවර කරා. ඊට පස්සේ උපයෝගීතාවය කියන එක අපි එක වීඩියෝ එකකින් ඉවර කරා. දැන් දුවලා පුතාලා දන්නවා මොනවද නිෂ්පාදන සාධක කියන්නේ? මොකද්ද උපයෝගීතාවය කියලා කියන්නේ? දැන් අද අපි ඉගෙන ගත්තා උපයෝගීතා න්‍යායේ උපකල්පන. උපකල්පන හතරක් තියෙනවා. ඒ උපකල්පන හතර අපි ඉගෙන ගත්තා. එහෙනම් දුවේ පුතේ දැන් ඉදිරියටත් මම දිගටම මේ ආර්ථික විද්‍යාවේ සියලුම පාඩම් කොටස් ඔයාලට මේ වීඩියෝ මගින් අප්ලෝඩ් කරනවා. මේ වීඩියෝ අප්ලෝඩ් කරනවා. එතකොට දුවේ පුතේ ඔයාලට මේ දේවල් ලැබෙන්නේ නොමිලේ. මිල කිරීමකින් තොරව ඔයාලට මේ දේවල් ලබා ගන්න පුළුවන්. ඒක නිසා දුවේ පුතේ ඔයාලා මේ දේ ප්‍රයෝජනෙයි ලබා ගන්න. එහෙමනම් දුවේ පුතේ ඔයාලා මගේ channel එක subscribe කරලා bell icon එක මත click කරලා අලුතින් upload කරන videos බලලා ඒවා අධ්‍යයනය කරලා විභාගයට සූදානම් වෙන්න ඔබ සැමට ජය